And now, live at 10:30. අයිබෝන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අදත් ලාවේ 10:30 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. රට පෙරට යා හැකි මඟ පිළිබඳ ජනපතිගේ දැක්ම. අප තවදුරටත් දියුණුවමින් පවතින රටක් කියන මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කරගන්නට නම් අපට ඒ සඳහා දැක්මක් හා සලස්මක් තිබිය යුතුයි. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ එකමුතුකම හා නිසි නායකත්වයයි. පසුගිය රජයේ රුපියල් ලක්ෂ 28,000කින් කළ දේ ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්. ලක්ෂ 28,000ක වහනනම් තියෙනවා. කැබිනට් ඇමතිතුන්ට බිලියන 1.6ක ලක්ෂ 16,000ක අරන් තියෙනවා. රාජ්‍ය ඇමතිතුන්ට අරන් තියෙනවා මිලියන 652ක. නියෝජ්‍ය ඇමතිතුන්ට අරන් තියෙනවා මිලියන 564ක. ඔය රට දැනගන්නත් ඕනේ මොකද අඩු ගන්න ඉස්සරහටවත් ඔය පාලනය වෙන්න. ජනපතිගේ සහායට එන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොකක්hari රට වෙනුවෙන් කරන ඕනෑම හොඳ වැඩකට ඕනෑම සංවර්ධන වැඩපිළිවෙලකට දයාගමගේ එතුමත් එක්ක ඒ හොඳ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න එකතු වෙන ලෑස්ති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කිරීමේ ප්‍රතිඵලය. වෙනවිල්ලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුලංගිල්ලෙත් නෙමෙයි සුලංගිලි භාගයට බහිනවා. මුම්බයි වීදීන් මතු ඉන්දියානු යෝන් තරුව. සංවර්ධනය වන රටක් යන මානසිකත්වය නිවත් වී සංවර්ධනය කරා යාමට නිසි සැලැස්මක් තිබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය වන්නේ එකමුතුකම සහ නිසි නායකත්වය බවයි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් පෝතක බාලදක්ෂයන් විසින් පිළිගැනීමෙන් අනතුරුව ශිෂ්‍ය භට උත්තමාචාරයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්තුණා. අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ ආදි ආනන්දීය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා විද්‍යාලීය ආදි කර්තෘවරුන් සිහි කරමින් හෙන්රි ස්ටීල් ඕල්කට් පිළිරුවටද පුෂ්පෝපහාර දැක්වුවා. රුපියල් කෝටි 62ක වියදමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිනවයෙන් නිදි කෙරුණු සත්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. ගුරු කේන්ද්‍රීය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට දැන් අපේ ආ යුතු. මේ සේරම කළේ ජනතාව වෙනුවෙන්. හොරකම් කළා නෙමෙයි. මම හොරකම් කළා නෑ. මම බොරු අල්ලන්න ගිහිල්ලයි. වෙන රටක නම් මල්ලි මෙහෙම බොරු අල්ලන්න උත්සාහ කරා නම් මල් මාල දාලා පිළිගන්නේ. අපේ මාන්තු දාලා පිළිගන්නේ. බුදුමන මොකක් හරි තරක වැරදුනානේ. කොහෙතර දිලා නෑ. මම කෙලින් වැඩ කළා තියෙන්නේ. මං කරපු එක හොරගම පුළුවන් කියන්නේ මම හොරු අල්ලන්න ගිහිල්ලා මෙහෙම වුණා. මම හැමදාම ජයෝ. දැන් අර ජනාධිපතිලත් එක්ක මුතුමා කතා කරගෝ කියනවා. දැන් ඒ සේරවන්නම කියලා දෙන්නේ හොරු ඇතුළට දාමු කියලා. හොරෙක්ව නිදහස් කරන්න කියලා කවදාවත් කියලා නැහැ. දහවල් 11:55 වනතුරු එහිරෙන්දී සිටි රංජන රාමනායක මන්ත්‍රීවරයා පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. CCTV කැමරා වලින් රෙකෝඩින් වලින් එහෙනම් මං ජනතාවට කියලා රෙකෝඩින් දාගන්න CCTV වලට අනුගත වෙන්න. එතකොට මේ හොරු වල්ලන්න පුළුවන් ගොඩක්. සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ටාෂය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදීම නිලධාරීන් පැවසුවේ සිදියට අදාළව පුද්ගලින් 5 දිනකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. සැකකරුගේ නිවසේ තිබී අත්අඩංගුවටගත් ගිනි අවිය සහ උණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවද කොළඹ අපරාධ කොට්ටාෂය වෙත ලැබී ඇති බව එම නිලධාරීන් ප්‍රකාශ කළා. එම වාර්තාවට අදාළව ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවද ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වන බවද රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇති බවයි කොළඹ අපරාධ කොට්ටාෂය අධිකරණය නියට දන්වා සිටියේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් පැවසුවේ කොළඹ අපරාධ කොට්ටාෂයේ බහරේ ඇති සිය සේවාදායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. කොළඹ අපරාධ කොට්ටාෂයේ එහිදී අධිකරණයට දන්වා සිටියේ රංජන් රාමනායක මහතා දුරකථන සංවාද පටිගත කර ඇත්තේ එම දුරකථනය හරහා වන බැවින් විමර්ශන අවසන් වන තෙක් ඒ මුදා හැරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් AMK වසන්ත කුමාර මහතා විත්තියේ පාර්ශවයෙන් කළ එම
ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එහිදී රංජන රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යළි අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා මහජන නියෝජිතයෙකු වන බැවින් සියලු දුරකථන දත්තයන් සහ සම්බන්ධතා එම දුරකථනයේ සිම්පතෙහි අඩංගු වන බැවින් එම සිම්පත් අංකයට සමාන සිම්පතක් ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසයි කොළඹ අපරාධ කොට්ටාශයේදී අධිකරණයට දන්වා සිටියේ මෙම සියලු කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර උපදෙස් ලබාගෙන ඉදිරි නඩු වාරයේදී අධිකරණයේ වෙතේ සඳහා කරුණු දැක්වීමට සූදානම් බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකා බැලීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් AMK වසන්ත කුමාර මහතා කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කළේ නීතිපති උපදෙස් ලබාගෙන සියලු කරුණු අධිකරණයේ වෙත දැනුම් දෙන ලෙසයි. ඉන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි බන්ධනාගාරයේ වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර රංජන රාමනායක මහතා පාර්ලිමේන්තුවට බහර දී ඇති හනපට සම්බන්ධයෙන් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. ඒ අදාළ හනපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහායි. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ එහිදී අදාළ හනපටයන් තුළ ඇති ජාතික ආරක්ෂාවට තර්ජනයක් හා අසභ්‍ය හනපට ඉවත් කර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට තීරණය කර ඇති බවයි. දැනට සේවය අත්හිටුවා ඇති වෛද්‍ය මොහොමඩ් සාෆි සිහබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ මකාදමා ඇති දර්ශන යළි ලබා ගැනීම සඳහා රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ඇඳවන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාව සම්හතා අද නියෝග කළා. මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට තුන්වන වරටත් යළි අධිකරණයේ හමුවේ පෙනී සිටීමට අද සිතාසේ නිකුත් කෙරුණා. 2008 සහ 2009 වසරවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලක් හමුවේ කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් දෙවන දිනටත් වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. මේ පිළිබඳව අධිකරණයේ හමුවේ කරුණු දැක් වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා, විත්තිකාර කරන්නාගොඩ මහතා පදිංචිව සිටින බැද්දගාන ප්‍රදේශයේ පිහිටි නිවසකට වැලිකඩ පොලිසිය මගින් සිතාසි බහර දීමට ගොස් තිබුණත් ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයාද අධිකරණයේ හමුවේ කරුණු දක්වා ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ. වසන්ත කරන්නාගොඩ යනු ශ්‍රී ලංකා නාවික හමුදාවට සිටින එකම අද්මිරාල්වරයා බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඔහු ප්‍රසිද්ධ රාජ්‍ය උත්සවවලට පවා පෙනී සිටින බවද අධිකරණයේ හමුවේ දන්වා සිටියා. එසේ තිබියදී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් වන රහස් පොලිසියට වසන්ත කරන්නාගොඩ මහතා සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටුවට කරුණක් බව පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරන්නාගොඩ මහතාට ආරක්ෂාව සැපීම තවදුරටත් නාවික හමුදාව විසින් සිදු කරන බවයි දන්වා සිටියේ. මේ හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යලි සිතාසි නිකුත් කරන ලෙසද සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට මීළඟ නඩුව කැඳවන දින අධිකරණිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩවලන පොලිස්පතිවරයා මගින් යළි සිතාස නිකුත් කිරීමට නියෝග කළා. මේ අතර දෙනට සේවයේ අත්හිටුවා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සිහබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ පටිගත වූ දර්ශන මකාදමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ඇඳවන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවස මහතා අද නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ DVDR යන්ත්‍රය තුල කුමන ආකාරයේ තොරතුරු ගබඩා වෙලා තිබුණාද කියන කාරණේ අපරාධවල සම්බන්ධ අපි දන්නේ නැහැ. ඒ නිසා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරු අධිකරණින් ඉල්ලීමක් කරා මේ DVDR යන්ත්‍රය රස පරීක්ෂකවරයා වෙත යවා නැවත එහි ගබඩා වී තිබෙන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබේද කියලා සලකා බැලීම සඳහා. ඒ වගේම අද නඩුව කැඳවුණු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් ඉල්ලීමක් කරා. ඒ තමයි අවසර නැතුව කරන ලද LRT සැත්කමක් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලද මවකගේ වාර්තාවක් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කුලියපිටිය රෝහලට රැගෙන යාමට අධිකරණ නියෝග ඉල්ලා සිටියා. ඒ නියෝගය සඳහා ගරු මහේස්ත්‍රාත්තුමා අධිකරණයේදී අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැතිවරණයේදී වෙනම තරඟ කරන්නේ නම් ඔවුන් පිළිබඳව ඔවුන්ටම තක්සේරු කරගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද පස්සරුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින්.
මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවයි අතර මේ කෝටා එකේ ගනුදෙනු කොහොමද දැන් වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව පක්ෂයේ නම් කරපු නිලධාරීන් දෙපැත්තෙන් තුන්දෙනා ගැන සාකච්ඡාව කරගෙන යන්නේ. මම හිතනවා ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. මොකද හේතුව දැනටම මේ බොහෝ විසඳාගත යුතු ප්‍රශ්න විසඳාගෙන තිබෙනවා. මම හිතන්නේ තරඟ කරන ලකුණ ගැන නම් ගැටලුවක් නැහැ. මම හිතන්නේ ලකුණ දැන් පොහොට්ටුවම තමයි. එතකොට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 130ක කෝටාවක් ඉල්ලනකොට ඒක දෙන්න පුළුවන්කමක් තියනවද? නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගන්න ඕනේ ඒගොල්ලෝ අපේ පරණ පක්ෂය තමයි. නමුත් දැනගන්න ඕනේ තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉදි වෙන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඉන්න වර්තමාන නායක නායිකාවන් යම් ඇස්තමේන්තුවක ඉන්නවනේ. ඒ අයත් දන්නවා ඒගොල්ලෝ මහපට ඇඟිල්ලද, දඹර ඇඟිල්ලද, කුඩා ඇඟිල්ලද කියලා. ඒ නිසා කුඩා ඇඟිල්ල උන අවස්ථාව කුඩා ඇඟිල්ල මට්ටම නේදලා මහපට ඇඟිල්ල ඉන්න අවස්ථාවට මහපට ඇඟිල්ල මට්ටමට ඉඳලා දඹර ඇඟිල්ල දින මට්ටම දඹර ඇඟිල්ල හිටියා නම් වැඩේ ලේසියි. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් දැන් ඉල්ලන්නේ අනේකේ. එතුමාට පුළුවන් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ඉල්ලන්න. ඔය වෙනම ඉල්ලුවොත් ඒගොල්ලෝ දැනගනී ඒගොල්ලෝ සුලංගිල්ලටත් අඩුයි කියලා. ඒකෝ දැනගනී සුලංගිලි භාගයයි කියලා දැනගනී වෙනම ඉල්ලුවොත්. ඒගොල්ලෝ එකවෙලා ඉල්ලුවොත් මනාපටිකුත් ඔය ටිකක් සල් ටිකක් වියදම් කරලා පොට්ටුවේ සමහර ප්‍රාදේශීය මට්ටමේ අය අල්ල ගන්න පුළුවන් වුණොත් ඒගොල්ලොන්ට මනාපට ගන්න පුළුවන්. හැබැයි වෙනම ඉල්ලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුලංගිල්ලෙත් නෙමෙයි සුලංගිලි භාගයට බහිනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම එක්කෙනෙක්ගේ අරකට සිල් දනම් පහේ කියනවනේ ලකුණ විය යුත්තේ පොට්ටුව කියලා. ඒ දේශපාලන යථාර්ථයේ තේරුම් ගැනීම සඳහා ඒගොල්ලන්ගේ මනස නිර්වෘල් වීම පිළිබඳව ඒගොල්ලන්ගේ මනස්වල සුවපත් තවදුරටත් සුවපත් වේවා කියලා මම කියන්නේ ඒකයි. ඉදිරියේ ආණ්ඩුවක් තුළින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් රට ඉදිරියට ගෙන යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මහතා පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසන්නේ එසේ සිතන අය පොහොට්ටුවට සම්බන්ධ විය යුතු බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වත්මන් රජය සේවක අර්ථසාධක අරමුදලේ පොලිය අඩු කර තිබීම බලවත් අසාධාරණයක් බවයි. මේ අහිංසක කම්කරු ජනතාවගේ වැටුපෙන් කපාගෙන තකස් කරන ලද මේ අර්ථසාධක අරමුදල පොලිය 1%කින් අඩු කිරීමට මේ වෙනකොට ආණ්ඩුව පියවර අරන් ඉවරයි. මේක සමස්ත කම්කරු පන්තියට වැඩ කරන පන්තියට කරන ලද බරපතල ප්‍රහාරයක්. ඔබ පත් කරපු ආණ්ඩුව ඔබට මං ගහන්න පටන් අරන් දෙනවා. සජිත් හෝ රනිල් හෝ කිසිදු පිළකට මම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එකතු වෙන්නේ නැත්නම් අපිට කරන්න දෙන්නේ නැහැ. මම ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිළ. එක්සත් ජාතික පක්ෂයේ ඒගේ පිළේවත් බීගේ පිළේවත් දෙන්න. දැන් ඉලක්කයක් දීලා තියෙනවා උද්ඝෝෂණ කට්ටියට එන්න කියලා. ඒ තැනේ හැටියටත් මට බැලුවම තේරෙනවා හොඳට වට කරලා ගහන්න පුළුවන් තැන. හතර පැත්තෙම වට කරලා බේරේට වැටෙන්න ගහන්න පුළුවන් තැනක් කියලා. කියපු තරමට පම්පෝරි ගහපු තරමට නම් මේ වෙනකොට අර්ජුන් මහේන්ද්‍රන් ගෝල් ෆේස් එකේ කකුල් දෙකෙන් එල්ලලා තියෙනවා. නමුත් අද වෙනකොට අර්ජුන් මහේන්ද්‍රන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. දැන් පහුගිය දවස්වල ඔබතුමා ප්‍රත්‍යාධිකාර මණ්ඩලයෙන් එහෙම ගියොත් එන්නේ අන්තිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වර්තමාන පක්ෂ නායකයා විතරක් ඉතුරු ඒ දවසකදී. හැබැයි මම පිටිපස්සෙන් යන්නේ නැහැ ඔක ආපහු ඉල්ලෙන්න. මාධ්‍ය හැමෝලේ මේ සමහරක් අය ප්‍රකාශ කළා සජිත් අගමැති ජනාධිපති ගෝඨාභය සමග ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතකොට පිළිගන්න වෙනවානේ මේ වෙනකන් ගෝඨාභය රාජපක්ෂ කරලා තියෙන සියලු දේ හරි කියලා. එහෙමනම් හොඳම වැඩේ තමයි ගිහිල්ලා පොහොට්ටුවට එකතු වෙලා එයාගේ නායකත්වයෙන් වැඩ කරන්න. අදත් කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාවට ආනන්දියේ කැටියට මමත් සහභාගී වුණා. අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමත් ආනන්දියේ කැටියට අද ප්‍රධාන අමුත්‍ය හැටියට එතනට සහභාගී වුණා. එතුමා ඉතාමත් හොඳ කතාවක් කිව්වා. අද මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න සියලුම ආනන්දියන්ට එක් වෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොකක් හරි රට වෙනුවෙන් කරන ඕනෑම හොඳ වැඩකට දයාගමගේ ආනන්දියේ කැටියට එතුමත් එක්ක ඒ හොඳ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න එකතු වෙන ලෑස්ති. තුනෙන් දෙක ඉල්ලුවත් ඒකට සහාය දෙනවා. ජනාධිපතිතුමාට අපිට සහාය දෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව පුළුවන්. අපි ආණ්ඩුව පිහිටවලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්කලා අපි රට ඉදිරියට ගෙනියනවා. දැනට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩ කළ තියෙන විදිහට මට හිතෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක වැඩ කරනවට වඩා ලීසුවේ කියලා එතුමත් එක්ක වැඩ කරනවා. තවත් පොත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන් පාණදුර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන සිදු කරගෙන ගිය මහා පරිමාණ රථවාහන ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පාණදුර පොලිස් කොට්ටාෂ බුද්ධි ඒකකයට හැකිව තිබෙනවා. එහිදී සැක්කරුවන් පැහැරගෙන ගොස්සිබු රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුත් රථවාහන 7ක් ඇලියගොඩ මල්වාන සහ ඒකල ප්‍රදේශවලින් පොලිසිය සොයාගත්තා.
මත්ස්‍ය වගාවන්ට පොහොර නොමැතිව වගා විනාශ වී යන බව පවසමින් මැදිරිගිරිය ප්‍රදේශයේ වීගොවීන් පිරිසක් මැදිරිගිරිය ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ වහලේ මත නැඟ විරෝධතාවයෙන් නිරත වුණා. වීරකැටියේ රාජපක්ෂ ප්‍රාථමික විදුහලේ පළමු ශ්‍රේණියට සිසුන් 16 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට එරෙහිව එම සිසුන්ගේ මව්පියන් මීට දින දෙකකට පෙර විරෝධතා පැවැත්වූ අතර ඊයේ දිනේ ඉන් දෙදෙනෙක් මාරාන්තික උපවාසයකට එළඹුණා. එම උපවාසකරුවන් දෙදෙනා අද අසාධ්‍ය තත්ත්වෙන් වීරකැටියේ දිසාරෝහලට ඇතුළත් කරන අතර ඒ වෙනුවට වෙනත් දෙදෙනෙක් මාරාන්තික උපවාසය සඳහා සහභාගී වුණා.